ඒබන් ඔන්න දේ පුතේ අද දවස්සේඩි අපි සූදානං වෙනවා අපේශිෂත්ත පන්තියෙන් ගානිත ගැටලුවක් සජීවීව සාකච්ඡා කරන්නට එෙනම් සටහන් පොතාක් රැගෙන එන්න පලන්ඩ අපි එක ගැටලුවක් කතා කරලා හදන පිළිතුරු හදන හැටි සාකච්චා කරලා ඉට පොසි පුතාට අවස්ථාවක් දෙනවා තනිියම පිළිතුරු ලියන්න එන අද බලමු අපි මොනවගේ ගැටලුවක්ද අද අප එකතු වෙලා හදන්නට සූදානං වෙන්න කියලා මේ බලන් ි කියියෝම ඉස්සලාම ගනක ඕනම ගටලුවවා දැක්කම ඉස්සලාම කද කරන්න ඕන හොඳට ගැටලුව කියවන්නට ඕනේ ඉස්සලාම ඕනම ප්‍රශ්නයක් දැක්ම ඕනම ගැටලුවත් දැක්කම් එකටම අපි කරන්න නො ොට කියවන එක කියව උමු බලන් ඇපල් ගෙඩියක මිල රුපියල් හතලිස් පහකි අම්ඹ ගෙඩියක මිල රුපියල් තිස් පහකි අම්බහා ඇපල් යන පළතුරු දෙවර්ගයෙන්ම සියම්ංඛ්‍යාව බැගි මිලදීගත් අයකුට ඒ සඳහාවැය වූ මුදල රුපියාල්තුන් සිය තිහක් වේ ඒ දෙකම ගණ්ඩ වියදන් වෙලහතිනනි රපියල්තුන් සය තිහක්ලු. එන අහනවා ඔහු මනි දිගත් අම්ඹගඩි සංඛ්‍යාව කියයද කියලා. එයා වර්ග දෙකින් අරන්තියනනි පුතේ හතලිස් පහගානයේ ඇපල් අරන් තියෙනවා එවගේම අම්මා රගෙන තියෙනව රුපියර් ස් පහගානේ. ඒනම් මුළු මුදලතුන් සිය ති හයිනං මිදීගත් අම්ඹ ගෙඩි ගන්නනයි යහන් හොඳින් ආගන් ඕ ගැටලු හදන්න විවිද්ධ ක්‍රම පුතාලට නිතරම ටීච කත්තා කරනවා. මේ වගේ ගැටලුවකදී අපිට තියෙන හොඳම ලෙසිම පාර තමයි අපිට ලැබිලා තියෙන පිළිතුරු මොනාද අපිට ලැබිලා තියන පිළිතුරු ආශෙන් අපට ලැබිලා තිය පිතුරු ආශ්‍රයෙන් නිවැරදි පිතුරු සොයායෑම ඒනම් අපි සූදාන්න. මේ බලන්න නැවතත් අපි ප්‍රශ්නය කියවනවාඇල් ගෙඩියගමිල රුපියල් හතලිස් පහයි ඇපල් ගෙඩියග මිල කියද රුපියල් හතලිස් පහයි අම්ඹගෙඩියග මිල රුපියල් තිස් පහයි අම්ඹගේඩියගමිල රුපියල් තිස් පහයි අඹගෙඩියගමිල රුපියල් තිස් පහයි අපිට දීලා තියෙන තොරතුරු. අම්ඹගඩ ඇඹ ගෙඩි ඇපැල් ගෙඩි එකක් මල ගනම් වෙනවෙනම දීලා තියෙනවා හැබැයි අපි අරගෙන තියෙනා මල්ලක් අඹයි ඇපොලො විදාලා හැබයි ගෙඩි ගාන දන්නේ නෑ ඇබැයි අපිට වැෑවෙලා තියෙන රුපියල් කියදද තුන් සීතියක් රුපියල් තුූන් සීතියක් අපිට වැෑවෙලා තියෙන අපි දන්නේ නෑ අඹ කියා ගත්තද අඩුම තරම අපිට දුන්නන්නම් ඇපල් ගෙඩි කියියක්ද තියෙනක දන්නනම් අපිට හොයාගන්නඩ ලේසිේ හැබැ අපි දන්නේ නෑ මේ ගෙඩි දෙකම කොච්චර ප්‍රමාණයන්ගෙන් අපි දැනටමත් තරම් තියෙන ොද කියලා ඒන අපිට තියෙන හොඳ මඟ පාර තමයි මේ තියන පිළිතුර ටික නිවැරදි පිළිතුර හොයගන්න පුතාර දන්නවා දැන් අඹ ගෙඩියක මිලකද රුපියල් තිස් පහයි අඹ ගෙඩි ගන්නන්න නහන්නේ අඹ ෙටි පහක් ගත්තවතින් රුපියල් තිස් පහ ගාන කීයක් වැෑවෙනවද කියලා බලන්න වුණ. රුපියල් තිස් පහ ගාන කීයක් වැෑවෙනවද. පස්සරත් පහ විසි පහයි පසරත් වන පහළවයි විසි පහනි කිව අපි පසරත්තුන පහළවයි දාසයයි දාහතයි රුපියල් එකසිය ඇැත්ත පහ ෝනේ රුපියල් එකසිේ හැත්ත පහක් ඕෝනේ. අම්ඹ ගෙටි තුනක් ගත්තුතිී තුන වැඩිගෙන්න්නවට රුපියල් තිස් පහෙන්. තුං අරත් පහ පහලවයි. තුන් අරත් වන නමයි එකයි දහයැයි. එ සී පහයි. මම රුපියල් දාන්නේෙ නෑ අපි අවසානය රුපියල් අපි ධනෙ නැතුව හදම අපි කටුවට හදරි ස අපිෙර වැඩ නිසා. මෙතර දයන අඹගෙඩි හක්. අඹගෙඩි හතරක් කියන්නේ රු තිස් පහ ගාන කීයක් වැය වෙනවද හතරවරක් පහ විස්සයි හතරවරත් වුණන දොළහියි ධාතුනයි දාහතරයි. ියල් එකසිය හත්තලියක් වැෑවෙනවා. රුපියල් එකසිය හත්තලියයක් වෑවෙන. හරිනේ මේ තියන්නේෙ දීපු පිළිතුරවලට වෑවෙන මුදල අපි ගොච්චර ඇත්තරම් වියදං වඋුණාද. රුපියල් තුන්සිය තිහයක් අපිට වියදාං වුණානේ ඒනම් අපි ඒ අම්වලට ගිය වියදම අඩුරු. එකසිය හැත්ත පහක් අඩු කරවා. ඉතිරි මුදල හයාගත් ඉතිරි මුද හයාගන්න එකො ඒ ඉතිරි මුදලින් තම හැපල් අලන් යන එහෙම එන දහයෙන් පාක් පහයි දැන් මෙතර තිය දෙකයි දොළ හෙන් හතක් අඩු නාම් කියීද පහයි දෙකෙන් එකක්යි. එහ ඉතිරි මුදල ඉතිරි රුපියල් එකසී පනස් පහයි. මෙතන කියයක් ඉතිරි වෙනවාද. එන රුපයල් තුන්සිය තියෙෙන් මුළු මුදල රුපියල් තුන්සිය තියෙන් අඩු කරනෝ එකසී පහක් දහයිෙන් පහක් පහයි දෙකයි තුනෙෙන් එකක් දෙකයි. රුපියල් දෙසිේ විසි පහයි. ඉතිරි වෙනව රුපියාල් දෙසිේ විසි පහක්. මෙතන දි අඹවල්ට ෑවුණනා කියන එකසි හතලියන එ නම් ඔ මුළුමුදල වුණු රුපාල් තුන් සේ තියෙ එකසිී හතලිය අඩු කරලා බලනො. බිින්දුවෙන් බිඳුව බිඳුවයි දහතුනෙෙන් හතරක් අඩනාම දතුනෙෙන් හතරක් අඩුනාම ධතුනෙන් අපි අඩු කරනා හතරක් නමයයි දෙකෙන් එකක් එකයි. එහෙනම් මෙතන ඉතිරිවෙන රුපියල් එකසිය අනුවුවයි. ඔන්න අපි ඉතිරී මුදල හොයා ගත්තා ඉතිරි වෙන මුදල් ඇයි අපිට ඉතිරිවෙන මුදල ෘපියල් හතරිස් පයිහිම් බෙදෙන් ඕනද නැද. හරිර රපේ හතරිස් පයිහි බෙදෙන්රුන් එතකොට හතරස් පයිහි බෙදෙනවා කිය ඇ ගට සංක්‍යාව අපට රවමටනව ඇල්ගටි පහක් ෙන් පුළුව නක් ෙන්ඩ පුළුවන් හැයි බෙදෙන්නේෙ නෑ කියන්නේ ඒ මුදල ඒ ඉතිරි මුදල එක්ක ප්‍රමාණවත් නෑ එක්කෝ සත ගණන්ගේ නවා ඒ කියන්නේ Appleල් ප්‍රමාණයක් නිවරදිව ගණ්ඩ අපිට බෑ Appleල් ගෙඩ ගන්ඩයි අම්ඹ ෙඩි ගණඩයි නේද අපි රුපියාතුන්සේ තිහක්ගේ එහෙන සමානව හත බෙදෙන් ඕන Apple ගෙඩි ගනි no Apple ගඩ රුපියල් හතස් පහයින රුපියල් එකසී පනස් පහ බෙදන්න ඕනේ හතලිස් පහෙන් මාර වැඩේ මෙතන බලන් රුපියල් දෙසී විසි පහ බෙදන්නට ඕන රුපියල් හතලිස් පහෙන් රුපියල් එකසි අනුව බෙදන්නට ඕනේ රුපියල් හතලිස් පහේ. එකකොඩ නිවැරැදිව බෙදර සංඛ්‍යාවන අපි හොයාගෙනයන්න ඕන හතලිස් පහෙන්. හතලිස් පහයව එකක් හතලිස් පහයි. හතලිස් පහේවත් දෙකක් අනුවයි. හතලස් පහේව වනක් එකසිය තිස් පහයි. හතලිස් පහේව හතර එකසි අසුවයි. හතලස් පහේව පහක් එක් දෙසය විසි පහයි උන් අපි ලියාගත් හතලිස් පහේවා. ඒනයි එකසී පනස් පහ බෙදෙනවද ෑ බෙදෙන්නේ නෑ දෙසේ විසි පහ හතලිස් පහ බෙදෙනවාද බෙදෙනවා ඊළඟට එකස අනුව බෙදෙනවද එකසි අනුවත් බෙදන්න නැකසි අසුවයි එතකොට දහයක් ඉතිරි වෙන එන ඉතිරි වෙන්න බෑ ඉතිරි නැතිව බෙදෙන නව රැදි පිතුර කියීර පිළිතු රංක දෙ පිළිතු රංක පිළිතු රංක දෙක කියලා කියන්නේ තර අඹ ගෙඩි කියක් ඔහු මිද රන්ද අම්ඹ ගෙඩි තුනා කරග හැප අපිට හොයන්න පුලන් වුණනා ඇල් ගෙඩි කියා කරන්න කිය ඇල් ගෙඩි පහක් කරන්න අපි ඇපල් අහන්න නෑ හැබැයි අපට හොයන්න ලේසි වුණා අම්ඹ ගෙඩි ගණනන පිළිතුර දෙක තේරුණාද පිළලිතුර ආශ්‍රයෙන් හොයන්න තේරුුණාද මයිපුතරට තේරුණාද එන මේවාගේ තව ගනන්නත් දෙන්න හදන් ියමහදන්මංආයමත් කියලා දෙන්න අපිට කිව්ව appleල් ගේෙඩියක් රුපයල් හතලිස් පහයි කිව්වා අම්ඹ ගෙඩියයක් රුපයාල්තිස් පහයි කිව්වා. මුළු ඔක්කෝ අපි ගත්ත ප්‍රමාණවල්දන්නේ හැබේ මුළ මුදල රුපියල්තුන්සි තිහයක් පෑ වෙලා තියෙනවා මං එම හඟ කියෙන හනවා මං කියයක් අඹ ගත්තද කියලා අඹ කියක් ගත්තද කියලාහක් ම පිතුර තුනක්දීල පහයි තුනයි හතරක් ඉස්සලම් අපි බලන්නේ අම්ඹවලට කොච්චර වීදමක් ගියාද කියලා වියදම කොච්චර දුනේ අම්ඹවලට එකසි හැත්ත පහයි අඹගෙඩි තුනට එකසී පහයි අඹගෙඩි හතරකට එක සය හතලිහයි වියදම හොයා ගත්තා ඊටමසි මුළු මුදලෙෙන් අපිට අම්ඹවලට වැෑරුණු මුදල අඩු කර ඉතුර ඉතිරි වෙන මුදල එකසය පනස් පහයි දෙසේ විසි පහයි එක සිය අනුව ඒ ඉතිරි වෙන මුදලින්න්නේ අපි ඇපල් ගන්නට ඕනෙ ඒ නං ඇපල් ගන්නට නං එක් මේ ඉතිරි මුදල සමානව පෙදෙන්න්න ඕනනා හතලිස් පහයෙන් හර ඉතිරි නැතිව බෙදෙන් ඕන හතලෙසි පහෙන් එත ගොඩා අපිට ඉතිරි නැතිව පෙදුනේ දෙසිිය විසි පහ බමණයි දෙී වි පහ හතස් පහය පහයි. ඔන්න එහ අප ඉතිරි නැතිව බෙදුුණේ දෙසි විසි පහ ඒකන්නේ ඉතුරු දෙෙසිී විසි පහෙන් අපි ඇපැල් ගෙඩි නිවැර දිවගණඩ පුුවන් වෙන්න මෙතරදී අඹ ගෙඩි තුනක් ගත්තොති පමණයි එහෙන පිළිතුර දෙක පිළිතුර දෙක. හද මුද තනෙන් ඒවාගේ ගාන. මේ ඔයාගේ වෙලාව. එනම් පුතේ මෙන්න වෙලාව උතලට දෙනා පුංචි කාලයක් විනාඩිත් තුනක් දෙන්නා විනාඩි තුනක කාලයක් දෙවා හොයන්න බලන්න එයාශවයෙන් යෙදනු තවත් ගැටලවා. පුඩු දදිීර ාණකයු. පොතක මිල රුපියල් ලස අයි පෑනක මිල රුපියල් පණාකි. පොත්හා පෑන් දෙවර්ගේම කිසියන් සංඛ්‍යාව බැගම් මිලදීගත් සිසුවෙකුට ඒ සඳහාවැයූම් මුදල රුපියල් හර්සිය හැත්තාවකි. සිසවා මිලදීගත් පෑන් ගණන කියද කියලා අනේ නමේ පෑන් ගණන නේද තිරතියෙන්. ඔවු ඒනම්? මම එන්න පුොඩි රැඳගත්තා පොත්තකට කියද රුපියල් ලසුවවායි පෑනක්නේද. පෑනටගීද රුපිය පණහයි පෑනකට රුපියල් පණහයි පොතකට රුපියල් අසුවයි. හැබැයි මේ පැෑන් ගරන්න තමයි දීර තියන එ පෑන් හත්‍රකට ීක් යනද රුපියල් පනාගාන කීයක් යනාව. රුපියල් පනාගානේ පෑන් හතරකට රුපියල් දෙසී යයි රුපියල් දෙසීයක් වැය වෙනවා. ඒනම් බෑන් තුනකට කියක් යැනවද. රුපියල් පණහා ගානේ පෑන් තුනකට වැෑයවෙනවා රුපියල් එකසය පණහා රුපියල් එකසය පණහා. විදිරී විසන්දිී වෙලා ඔන්න අපේ මැෂීන් ක්‍රියන්ද කර නේද ගැටලුවක් නෑ අපි හදාගෙන යම්. ඊළඟට රුපියල් පණගානේ පෑන් හායකට කියා යනවත්. රුපියල් තුන්සීයයි රුපියල් තුන්සී යැයි එනම් ඉතිරි මුදල බලමු ඉතිරි මුදල ඉතිරි මුදලයි අපි හොයන්නට යන්නේ. ඉතිරිද රුපියල් හාරසිය හැත්ත ඇවෙන් ප හර්සිය හඇත්තවෙන් දෙසයක් කඩු කරනවා. බිඳුවයි හැත්තෑවයි හතරෙන් දෙකක් දෙකයි. රුපයා දෙසී හැත්තෑවක් ඉතිරි. ඉතිරි මුදල හය එන මෙතනව. සම්පූර්ණ මුදල අපිට වැයවුනේ රු හාර්සිය හැත්තෑවයි එ හාර්සිය හැත්තෑවෙන් එකසී පණහ කඩු කරනු. හතෙන් පහක් දෙකයි හතරෙන් එකක් තුනයි. ඉතිරි මුදල රුපියල්තුන්සිය විස්සයි. ුපියල් තුන් සිය අඩුුණනම හාර්සිය හැත්තෑාවෙන්. අපි ඉතිරි වෙනවා රුපියල් හතනේ තුනක් එකයි. එක සිය හැත්තෑවා. එනම් මේ ඉතිරික වුණු මුදල්වලින් අපිට ගන්න වෙන්න මොනාද කොත් තමයි ගන්නට වෙන්නේ. එනම් පුතාමොකද කරන්නේ ඉතිරි නැත්තිව බෙදන මුදල හොයම් එනත් රුපියල් දෙසිය හැත්තෑව බෙදන්නට ඕනේ මෙතනදී රුපයාල්තුන් සය විස් බෙදන්නට ඕනා අසුවේ. රුප රුපයල් එකසිිය හැත්තව බෙදන්නට ඕනේ කියෙන්ද ඒත් අසුවේ රුපියල් අසුවෙන් ලේසිමදේ තමයි අපි බිඳුවට බිඳුව කපාගෙනයමු විසි හත්තට අටේවා. අපට බදෙනවාද විසි හත අටේ බෙදෙෙන න අට දාසේ විසි හතර තිස්ක බෙදෙන්නේ නැහනම් එයව ගන්න බෑ ඉතිරි නැතිව බදෙන්නේ නෑ තිස් දෙකට අට ඒවා කියද හතරයි ඒව ලස්සට බෙදෙනවානේ බදෙනවා. එතකොට දා හත්ත බෙදෙනවාදටේ නෑ අටවරත් දෙක දාස්යයින එනම් එයවත් ඉතිරි නැතිව බෙදෙන්නේ නෑ? න පුතාලට හම් වුණනා පිළිතුර ඉතිරි නැතිව පොත්්ගණන හතරයි පෑන් ගැණන තුනක් මිලදී ගන්න පිළිතුරංකය කිය පිළතුරංකය දෙක පිළිතුරංකය දෙක. කියද ගන්නේ පෑන් තුනයි ගන්නේ. පෑන් තුනට ගිහින් දේවා කොච්චරමුද ලද. එකසේ පණහා ඉතුර වෙරතුට තුන් සීවිසයන් තු සී වියෙන් අපි ගන්නට පුළුවරු පැලසව ගාන පොත් හතරයි. පොත්හතරක් මෙන්න මේ විදියට. ගැටලුවලදී මයිපුතරට පුළුවන් පිළිතුරු ටික උදව් කරගෙන නිවැරදි පිරිතුර හොයාගෙන යන්නට. ගැටලු ගැටලුවක් වෙන්නේ ගැටලුව දිහා ඔයා බලන විදියට. විශ්වාසයෙන් මට හදන්ඩ පුළුවන් කියන. දැසින් ගැටලුවදිහා බැලුවතින් ලේසියෙන් ඕටම ගැටලුවක් හදන්නට පුළුවන්. අයි මත අමයමු තවත් ගැටලුවකින්. අයිබුවන්.